Zitengi vadalam diya elkase Subharati Subharati Apa itihase desa hari beli yutte වරද්දාගත්ෙන් හඳුනාගෙන පාඩම් ඉගෙනීමට මිස ඉතිහාසයේ වෙත නැවත ගමන් කිරීමට නොවේ. පින්මට්ටමින් ජාතික සංවාදය ආරම්භ වූ ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පණිවිඩයකි. උතුරේ වේවා දකුණේ වේවා දේශපාලන ඉලක්කයන් සපුරා ගැනීමට අවි ආයුධ අතට ගැනීමට අපි ඉඩ නොදෙමු. පින්මට්ටමින් ජාතික සංවාදය ආරම්භමු. ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පණිවිඩයකි. අයිබෝන් සුබෝදයටන ප්‍රාර්ථනා කරනවා. මම ප්‍රියානි ගුණරත්න අදත් අපි සූදානම් වන්නේ සනුදා සුභාරති වැඩසටහන ආරම්භ කරන්නටයි. අපි මාතෘකාව හැටියට අද අරගෙන තියෙන්නේ සංවිධායක ගොඩනැගීම විධිමත්ව හා ඉක්මන්ව සිදු කළ යුතුයිද කියන කාරණාව ඔස්සේ ජනතාව දැනුවත් කරන්නට. මේ පිළිබඳව කතා කරන්නට අපගේ ගෞරවනීය ආරාධනෙන් මේ මොහොතට මේ මොහොතේ මැදිරියට පැමිණ සිටිනවා කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය එවැගේම කෝට්ටේ වල්පොල ශ්‍රී රාහුල ආයතනයේ ප්‍රධානි පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ගරු ස්වාමීන් වහන්සේ සමග සදේශ කටයුතු පිළිබඳ අමාත්‍යගරු වජිර අබේවර්ධන මැතිතුමන් පැමිණ සිටිනවා. අපි ඔබ දෙපළව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේත් ගරු ඇමතිතුමනි ඔබතුමාත් ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් අද සඳුදා සුභාර්ථි වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වෙනුවෙන් පිළිගන්නවා. අයබෝන් කියලා අයබෝන්. ඔව් මේ වැඩසටහන ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය වනු ගණේෂන් මැතිතුමාගේ උපදෙස් මතයි අපි මේ වැඩසටහන අරගෙන යන්නේ. කෙසේ වෙතත් අපි මාතෘකාව සංවිධායක ගුණනැගී විධිමත්ව හා ඉක්මන් කළ යුතුද කියන කාරණය ඔස්සේ කතා කරන්න මත්තෙන් ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ අවිගබඩාව විනාශ වීම සම්බන්ධයෙන් මම හිතන්නේ ගරු ඇමතුමනි ඔබතුමාගෙන් යමක් ජනතාව බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව කතා කරන්න. මොකක්ද ඇත්තටම තත්ත්වය? මම දැන් ඊයේ සවස 5:50ට විතර මේ ගැන මට දැනගන්න අවස්ථාව ලැබුණා. ඒ ලැබිච්ච අවස්ථාවේදීම අග්‍රාමාත්‍යතුමාවත් මම දැනුවත් කරා. ඒ වගේම විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්තුමා බණ්ඩාර මාප මහත්මයා එතුමා සමගත් මම දුරකථනයෙන් සම්බන්ධ වුණා. ඒකම ආසන්න තමයි ඉන්න ආපදා කළමනාකරණ නිලධාරියා සම්පත් කුමාර කියන මහත්මයාත් එක්කත් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධතාවයේ ඔස්සේ රාත්‍රි 10 මාර පමණ වෙනකොට තද පිපුරුම් ස්වභාවය යම් මඩුවක් දකින්න පටන් ගත්තා. ඊට පස්සේ මධ්‍යම රාත්‍රිය විතර වෙනකොට සම්පූර්ණයෙන් මේ පිපුරුම් වල ස්වභාවයේ විශාල අඩුවක් දක ගන්න ලැබුණා. ඒ අවස්ථාවේදී මම යුද හමුදාපතිතුමත් එක්කත් දුරකථනයෙන් සම්බන්ධ වුණා. දැනට කෙසේ හෝ ඒ සිදුවීම අවසන් වෙලා තිබෙනවා. ඒ සිදුවීමෙන් පස්සේ කරුණු කාරණා රජයක් හැටියට කල්පනා කරලා ඒ ගැන ක්‍රියා කරන්න තිබෙනවා. විශේෂයෙන්ම ඒ අවිගබඩාව තිබුණු කොස්කම ප්‍රදේශයේ ඉඳලා කිලෝමීටර 1 හා මාර්ග පමණ දුර ප්‍රමාණයක නිවාසවල විශේෂයෙන්ම වීදුරු හානි වෙලා තිබෙනවා, දේපළ හානි වෙලා තිබෙනවා. ඒ පිළිබඳ ඇත්ත වශයෙන් ඉදිරි දින කීපය තුළදී ප්‍රාදේශීය ලේකම්තුමන් ග්‍රාම නිලධාරී මහතුරුත් සංගණනයක් කරලා වාර්තා කරයි කොපමණ නිවාස ප්‍රමාණයකට දේපළ හානි සිද්ධ වෙලා තියෙනවද කියන එක. ඒ පිළිබඳ ගණනය කළා. ඒ සිදු වූ ප්‍රදේශයේ නිවාසවලට අදාළ වන්දි මුදල් සියල්ලක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හරහා අදාළ සහන ලබා දීමට ක්‍රියා කරන තිබෙනවා. දැනට මේකයි තත්ත්වය. අත වශයෙන් දැන් තත්ත්වය පාලනය වෙලා තිබෙන්නේ මීටර 500ක් කිලෝමීටරයක් පමණ සීමාව තුළ ජනතාව පමණක් ආරක්ෂිත හේතුන් මත තවදුරටත් ආරක්ෂා සහිතව පියවර අරගෙන තිබෙනවා. අනිත් ප්‍රදේශවල ජනතාව දැන් තමන්ගේ නිවෙස්වලට නැවතත් පැමිණෙමින් තිබෙනවා. අද දවසේ තුල බොහෝ දුරට මුළු ප්‍රදේශයේම යථා තත්ත්වයට පත් වී සියලුම ආපදාවන් ලක් වූ අයට රජයේ පැත්තෙන් බලලා මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒවට අවශ්‍ය සහන රජයේ විසින් ලබා දීමට අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් මේ වන විටත්
උපදෙස් ලබා දීලා තිනවා කියලා මතක් කරගන්න කැමතියි. ඔබත් ස්තුති අපි පොඩ්ඩක් අවධානය යොමු කරේ යැයි සිදුවීම සම්බන්ධයෙන් අපි නැවතත් මාතෘකාවට යොමු වෙනවා නම් සංහිඳියාව ගොඩනැගීම විධිමත් හා ඉක්මන්ව සිදුවිය යුතුද කියන කාරණාව ඔස්සේ කර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අවධානය යොමු කරන ඔබ වහන්සේ සත්‍යන්ත පුවත්පතකට පවසලා තිබුණා උතුරේ අධ්‍යක්ෂීම් දකුණේ සමාජයට තේරුණේ නැහැ කියලා. पत्रवल वारे सामुख सागच्छावादातृका पाठे सकास्कर आकर्षण मम क्यूतर तेरु नैने दकुने समाजेट एक सन्नीवेदने सन्नीवेदने प्रश्न या मिस दकुने समाजेट तेरे प्रश्न या नह उदाहरण के सुनामी आवा विशाल विधिर विनाश हकुना दकुने समाज तेरुने दकुने समाज तेरु नव हाम प्रतिचार दुआ इतकोट ये पेर दंगांगतुरावा इतकोट दकुने समाज प्रतिचार दुआ इतकोट उत्तुरु पत्ते ए सिद्धि एक विधिर सन्निवेदने मम कियन दकुने समाज संवेदी प्रतिचार दुन प्रश्न मेक सन्निवेदने वीमे तमय बरपतल प्रश्न सन्निवेदने දැම්බලන්න යුද්ධය අවසන් වුණාට පස්සේ බොහෝ දුරට සාකච්ඡා මේ සාකච්ඡා මම කියන්නේ මේක මේක විවේචනයක් නෙවෙයි බොහෝ දුරට සංවාද ගොඩනැගෙන්නේ මේ මැදිරි තුල මම කියන්නේ උතුරේ ගොවියා සම්බන්ධ කාරණේ අපි ගමු මම කියන්නේ උතුරේ ගොවියයි දකුණේ ගොවියයි කියලා දෙන්නට මම කියන්නේ ඒගොල්ලන් හරි කිට්ටුයි සම්බන්ධ වෙන්න එතකොට දැන් ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට මේ විදිහට එක සමාන ප්‍රශ්න තියෙන මිනිස්සුන්ට එක අපි සමානයිනේ කියන එක පේන प्रश्न एवं साकाच्या वेनवना गेटलू गेन की उत्तेम युद्ध विशेषम अवसान वसर तुन तुल युद्धयट मेदि उनु मिनिस्सु विशाल विधियट दुक्विंद इतकोट तमंगे निवसीं पिटवेला तमंग सतु संपत्तिक हेमदयाक मारगेन गिहिल्ला 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 अंतिम अवृद्ध कहमार्गट पास एन्यार वरहेली अंदु मेदगत्त पोडिक मल्लक यमा कितिरि करगत्त मिनिस्सु गेदरीं पिटवेनकोट पिटवेच्च हेमोम ने अंतिमट एनकोट इट पास्से विशाल विधियट दुःखदायक दर्शन देखपु मिनिस्सु मेक तम युद्धक तात्वय तं अशोकादिराज कालिंग युद्ध गेन कियन लिपि पाठे के मे युद्ध ये युद्ध अमुतना युद्ध के हिमतम युद्ध के अवासनावंत इतकोट हिम विशाल अवासनावंत युद्ध अवसांग वेनकोट एक अपिपैत्ते अपिक अधहास करें मे पैत्ते अधहास मुखाग्द युद्ध दिहा बलन स्वामी अधहास मुखाग्द किलहानो युद्ध दिहा बलन दखुने युद्ध मेदिनो नमुत अनिपैत्ते ने संवेदी जनता होगी इतिहास वर्तमान अनागत मे कारण तुनम दिहा बेलवाम अपेरटे अपे वंशकथा पुद्या बेलवाम अपे महावंश दिहा बेलवाम अपे इतिहास दिहा बेलवाम अपे दिग काल विविध हेतुन्मत युद्धकर जाति अकबाट पत्ला तमय तिबेन एम एम अवस्था एम एम पालक अंगे युगवल मेघ यम प्रमाण अडवेमी विशेष यम संहिंदर जीवत्चावस्था युग की पशुकर्ण हम इतकोट दैंगद तीहक वितर पहुगिय युद्ध काल कवसंकल हवासी हसी नीति अटति पालने विच युग कवसंकल युद्ध अवसंगुण परमार्थे दैंग जनता सीरुदना सियाल अमतक समाजगत वीमी क्रियावली तम निरतवेल इन दैंग मे कटियुत दिहा बेलवाम निधास पास्यमता निधास प्रथम दशमसी विशिकना तिस्कना हतलिस्कना पणस्कना दिहा बेलवाम दें मे प्रश्नट यम विशदमा क्लबादेन हेमराज नायक उत्साह धरण उदाहरण कटियट गिविसुम गणना वक्यो डाडी चेलो नायक गिविसुमेनो सर जोन को महात्म सामग उतुरे साकाचातीनो भंडार नायक चेलो नायक गिविसुमेनो सिरिमा भंडार नायक मेतनी सह सिरिमा शास्त्री गिविसुमा सहित इंदिया सब कटित किरी क्रमवेदि आरंभ वेनो अवसान जे आर जवधन मेतुमा इंदुलांका गिविसुमा संकन्व तेम मे हेम गिविसुमा हेम लियविल्लाकम हदान उत्साह करे मेरटे ऐतुगनी मट अपहासु महाजनता वट नीति मेरा मुक्कतुलें कोमद
මේ කටයුත්ත පවරන්නේ කියන රාජකාරිය. දැන් මේ කටයුත්ත ඊ විදියට ගමන් කළත් අවසානයේ තවමත් ප්‍රශ්නය දෙපාර්ශ්වව අවබෝධ කරගෙන නැහැ අත්ත වශයෙන්. මේක තමයි යථාර්ථය. මේ යථාර්ථය උඩ ඉඳගෙන අපි හැමදාම දැන් යුද්ධය ඉවරයි දැන් සේරම ඉවරයි දැන් අපි උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කරාම එහෙම නැත්නම් වන්දනාමාන කරාම සියල්ල අවසන් කියලා හිතන තත්ත්වෙට ඉබේම අපි පත් වෙනවා. මේක තමයි යථාර්ථය. දැන් මේ යථාර්ථයෙන් එහාට ගිහිල්ලා කොහොමද සංහිඳියාවක් ඇති කරගන්නේ? එහෙම නැත්නම් කොහොමද ඒකීය රටක් තුල සියලු ජන කොටස් එකට එකතු වෙලා මේ රට දියුණු කරගන්නේ? මේ ප්‍රශ්නේ හරියාකාරව විසඳුමක් ලබා නොගන්නා තාක් ආසියාවේ හෝ ලෝකේ බලවත් ජාතියක් හැටියට අපිට නැගිටින්න කවදාවත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇයි? අපිට ටික දවසක් සංවර්ධන ක්‍රියාවලිය ඉදිරියට ගිහිල්ලා ඊට පස්සේ ආපහු යුද්ධ තත්ත්වයට පත් වෙන්න තිබෙනවා. උදාහරණයක් හැටියට 78 න් පස්සේ දැවැන්ත මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ වීමත් සමග වැලියෙන් එහාට එහෙම නැත්නම් අනුරාධපුරෙන් එහාට මහවැලි ජලය ගමන් කරන්න යනකොටම යුද්ධේ ප්‍රතිවිපාක ඒ ප්‍රදේශවලින් ආරම්භ වෙනවා. ඒ කියන්නේ ජලයෙන් පවා අපි ඈත් වෙනවා. අපිට විවිධ ප්‍රශ්න බාධක මතුවෙනවා. මේක එක පැත්තකින් නෙවෙයි දෙපැත්තෙන්ම. අපි ඒ දෙපැත්තෙන් කියන එකෙන් අදහස් කරන්නේ ද්‍රවිඩ භාෂාව කතා කරන අයත් සිංහල භාෂාව කතා කරන අයත් දෙපාර්ශ්වය තුලින්ම මේ කාර්යය සිදු වෙනවා. ඉතින් මේක ටිකක් අමාරු කාර්යයක්. කොහොමද අපි මහජනතාව මේ කාරණේ සම්බන්ධයෙන් ඊතු අරගෙන අපි ඔක්කොම එක ජාතියක් හැටියට නැගී හිටින්නේ කියන තත්ත්වය ඇති වුණොත් තමයි රටේ හොඳ සංහිඳියාවක් ඇති වෙලා රට සංවර්ධනය කරා ඉදිරියට මෙහෙවන්න පුළුවන්කම ලැබෙන්නේ. ඇත්ත වශයෙන් මේ සියලු කිවිසුම් දිහා බැලුවාම සියලු මේ ප්‍රශ්නයේ විසඳීම සඳහාගෙන ආපු නීතිමය රාමු දිහා බැලුවාම මට හිතෙනවා වර්තමාන අපේ අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිසිම නීතිමය ලෙවෙල්ලක් නැතුව පාර්ලිමේන්තුවේ කිසිම නීතියක් සම්මත නොකොට 2001 2004 ආණ්ඩුව කාලේ එතුමා අත්සන් කරනවා ගිවිසුමක්. ඒ ගිවිසුමට සමාජ නොයෙක් ප්‍රහාර එල්ල වෙනවා. සමාජයේ නොයෙක් විවේචන එල්ල වෙනවා. ඒ විවේචන සියල්ලක් ඉදිරියේ ඒ ගිවිසුම නිසාත් යුද්ධයේ යම් ප්‍රමාණයක් අවසන් වෙනවා. හැබැයි ඒ ලියවිල්ල දිහා බැලුවහම මම දකිනවා අර 30 ගණන් වල 40 ගණන් වල 50 ගණන් වල විවිධ ගිවිසුම් ඇති කරගෙන නීතිමය රාමුවකට බඳලා මිනිස්සුන්ව හසුරවන්න ගත්ත උත්සාහයට එහා ගිය උත්සාහයක්. මොකෝ නීතිමය ලෙවිල්ලක් නෙමෙයි. එහෙම ලෙවිල්ලක් අසංකරා දෙපාර්ශවයේ ඒක පාර්ලිමේන්තුවේ නීතියක් නෙමෙයි. ඒක කැබිනේ වෙනත් රටේ නීතියක් නෙමෙයි. හැබැයි එයින් ලැබපු මහඟු ප්‍රයෝජනෙ දිහා බැලුවාම බලන්න ඒක හසුරවපු ආකාරය. ඉතින් ඒ නිසා අද ඕන කරන්නේ නීතිමය රාමුවක් ඇතුලේ මහ ජනතාව මේ සඳහා පෙළගස්වන්න නෙමෙයි. අපේ නායක හඳුරු කිව්වාගේ මහජනතාව විධිමත් දැනුවත් කිරීමකින් විධිමත් අවබෝධයකින් මේ සඳහා පෙළ ගැස්ම. ඒ නිසා ඒ පෙළ ගැස්ම අපිට ඇති කරගන්න තමයි මං හිතන්නේ මේ වැඩි වැඩසටහන් පවත්වන්නේ. මේ වැඩි වැඩසටහන් වලින් ජනතාවට මේ පණිවිඩ දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මං හිතනවා මේ වැඩි වැඩසටහන් වැඩි වැඩියෙන් කළා මහජනතාවට මේක අවබෝධය ලබා දීලා අපි ඒකීය රටක එකම ජාතියක් හැටියට දකුණු මේ ආසියාවෙත් ලෝකෙත් නැගී හිටින්න ඕන කියන මතය තමයි අපි දරන්නේ. හදවස්සේ විනාඩි 18 ඔබ මේක සිටින්නේ සඳුදා සුභාරතී වැඩසටහන සමග. සිංහල, තමිල, මුස්ලිම්, බර්ගර්, මැලේ වැඩි ජනතාව සහජීවනයෙන් ජීවත් වෙන වටකි ශ්‍රී ලංකාව. මේ විචිත්‍රත්වය තුල පවත්නා සුන්දර වර්ණවත් බව අපේ ශක්තිය ලෙස අවබෝධ කරගනිමු. පින්මට්ටමින් ජාතික සංවාදය ආරම්භමු. ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පණිවිඩයකි. හදවත් නොබෙදමු, රට නොබෙදමු, දේශය ගොඩනගමු. පින්මට්ටමින් ජාතික සංවාදය ආරම්භමු. ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පණිවිඩයකි.
අදාපි අවධානය යොමු කළ තේමනේ සංහිඳියාව ගොඩනැගීම විධිමත්ව හා ඉක්මන්න සිදු කළ යුතුයි කියන කාරණාව ඔසෝබව දැනුවත් කරන්නට අපිත් එක්ක මේ මොහොතේ මැදිරිය රැඳී සිටින්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස පිළිබඳ ඉතිහාස අධ්‍යන අංශය කට්ටිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ සමග ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අභිවර්ධන මහතායි මෙතුමයි අපි අවධානය යොමු කරපු මාතෘකාව ඔස්සේම නැවතත් ගරු ස්වාමීන් වහන්සේගේ අවධානය යොමු කරනවා ගරු ස්වාමීන් වහන්සේ මේවන විට සමාජයේ බොහෝ ප්‍රශ්න වලට භික්ෂුන් වහන්සේලාගේ මැදිහත්වීමක් අපිට දකින්නට ලැබෙනවා විවිධ අවස්ථාවල විවිධ තැන්වලදී මේ ජාතික සංහිඳියාව කියන කාරණයට භික්ෂුන් වහන්සේලාගේ මැදිහත්වීම කොයි ආකාරයෙන් සිදු වෙනවද කොයි ආකාරයෙන් සිදුවේ යුතුයි කියලා ඔබ වහන්සේ හිතනවද මෙහෙමයි මම දකින්නේ යුද්ධයේ අවුරුදු ගාණක් ගියා අවුරුදු 3ක් අන්තිම කාලේ ඉතාම දරුණු විදිහට ඒක එතකොට මාධ්‍ය මගින් විශාල විදිහට ප්‍රචාරය දුන්නා හරියට ක්‍රිකට් මැච් එකක් අපි දකින්න ඔබගේ අවසාන ඕවර් වල එතකොට මගේ අදහස වික්ෂුන් වහන්සේලා හෝ ඒ පිරිස විතරක් නෙවෙයි මුළු සමාජයම එක්තරා වෙනත් කියන්නේ යුද්ධයේ රස විඳින මට්ටමකට ගෙනාවා කියලා එතකොට එහෙම වෙනස් වෙච්ච සමාජය ආපහු සාමාන්‍ය මට්ටමට ගෙන එන සංවාදය නොපැවතුණු නිසා මම හිතනවා භික්ෂුන් වහන්සේලා සහිත සමස්ත සමාජයම ඉන්නේ ගැටුමේ හානිකර පැත්ත තේරුම් අරගෙන අපි ඊළඟට මොකක් කළ යුතුද කියන තැන නෙවෙයි කියන එකයි මගේ අවබෝධය. එතකොට ඒ නිසා යම් යම් ප්‍රමාණවලින් සමහර විට ප්‍රමාණවත් වැඩ කොටස් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මම දකින්නේ හිතාමතා කරන දෙයකට වඩා මුළු සමාජයම මේ ප්‍රශ්නය දැක්කේ නිකන් අර මම ඉසල පාවිච්චි කර වචනෙම කියනවා නම් ක්‍රිකට් මැච් එකක අවසාන ඕවර් ටික වගේ කියලා. එතකොට අවසන් වුණාට පස්සේ ජයග්‍රාහකයා. ජයග්‍රහණේ පිරිස පැත්තේ අපි ඉන්නේ කියලා. එතකොට ඒක වෙනස් වෙන සංවාදයේ සිදුුනේ නැහැ. එතකොට මං කොයි විදිහට මැදිහත් වෙන්න ඕනද කියන එක සාකච්ඡා කළොත් නෑ පොඩ්ඩක් ඔබ වහන්සේට බාධා කරනවා. ඔබ වහන්සේ එකෙන් චෝදනාවක් කරනවාද මාධ්‍යයට? දැන් ඔබ වහන්සේ කිව්වා බෝලෙන් බෝලේ ක්‍රිකට් මැච් එක කියනවා වගේ කිව්වා කියලා. ඔව්. හැබැයි මේ ඉර්කෙන් පස්සේ ඇති වුණු தත්ත්වය විග්‍රහ කරන්න ඇති වුණු தත්ත්වය ජනතාවට ඒ ජනතාවටම අවබෝධ කරගන්න මොකද වෙන රටක නෙමෙයි අපි රටේ ජනතාවටම අවබෝධ කරගන්න මාධ්‍ය කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ නැහැ කියන චෝදනාවද වහන්සේ කරන්නේ. ඔව් මං ඒ කියන්නේ චෝදනාවක් කියන එකටත් වඩා ඒ කියන්නේ චෝදනා කළොත් වැරදිකාරයෙක් ඉන්නවනේ මේ එහෙම නෙවෙයි මං හිතන මේකේ ඉහළ මේක මේවත් මතවාද කියන්නේ ඒ අයට පුළුවන් වෙන්න ඕන දැන් අපේ කාර්යය මොකක්ද කියන තැනට සංවාදයේ ගොඩනගන්න. ඒක මාධ්‍ය තුල සිද්ධ වෙන්න ඕනේ. දැන් අපේ කාර්යය මොකක්ද? ඒක උනේ නැහැ. ඒ නිසා අර පරණ එකම තමයි. ඒ නිසා උද්වේග කර වැඩසටහන් උද්වේග කර ප්‍රවෘත්ති ගේන්න තමයි හැමෝම උත්සාහන්නේ තරඟෙට. එතකොට ඒ වෙනස උනේ නැති එකේ ප්‍රශ්නේ තියෙනවා. මම ඒක කියනවා. ඒක උනේ නැහැ කියලා. මම ඒක චෝදනාවක් පුද්ගලික ඉලක්ක කරනව නෙවෙයි. මේක විය යුතු දෙයක් සිදු උනේ නැහැ. ඒ වගේම අමාත්‍යතුමා කිව්වා මිනිස්සු යුද්ධය අවසන් වුණාට පස්සේ අර යුදාගල් බලන්න උතුර බලන්න විශාල විදිහට ලක්ෂ ගණනින් ගියා. ඒක පිටිපස්සෙත් මම හිතනවා හරියට සම්නිවේදනය වුණා නම් දැන් කාර්යභාරය මොකක්ද කියලා මිනිස්සු ඔතෙන් නෙවෙයි යන්නේ අර ලක්ෂ 3ක් විතර හිටපු අනාථ එහෙම සූදානමක් මම හිතන්නේ රට මම හිතන්නේ මාධ්‍යයට පමණක් විතරක් ඒක කරන්න පුළුවන් කාරණයක් නෙමෙයිනේ එහෙම සූදානමක් තියෙන්න ඕන රටක් හැටියට රජයක් හැටියට රජයේ ප්‍රතිපත්ති සහ රජයේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන ඒත් එකම අනිත් රජයට සම්බන්ධ නොවන ඒත් විවිධ සිවිල් සංවිධාන තියෙනවා එහෙම වැඩපිළිවෙලක් තිබෙන්න ඕන එහෙම වැඩපිළිවෙකට යන්න තරම් සංස්කෘතියක් අපි ගාව තියෙනවද එහෙම එකක් තිබුණාද අපේ අතරේ ඔව් මං හිතනවා ඒ කියන්නේ නෑ මං පිළිගන්නවා ඒ කියන්නේ මේක ලොකු දෙවන්ත වැඩක් එතකොට ඒකට ප්‍රධාන වශයෙන් රජයේ ප්‍රතිපත්ති වගේ දේවල් වැදගත් වෙනවා අදාළ වෙනවා එතකොට යුද්ධයකට දැන් අශෝක අධිරාජයා ගැන මතක් කළා යුද්ධය අවසන් වුණාට පස්සේ එතුමා යුද්ධයේ ජයග්‍රහණය ගැන කතා කර කර ඉන්නේ ඊට පස්සේ රට පුරා සෙල්ලිපිලියමින් කියනවා මේක වැඩක් නෑ කියලා එතකොට දුටුගැමුණු රජුගේ යුද්ධය අවසන් වෙලා උත්සව කරන්නේ නැහැ ඔහු ඒගෙන තැවෙනවා ඊට පස්සේ මිය ගියපු අය සුවපත් කරන්න මැදිහත් වෙන්න පුළුවන් විදි ගැන හිතනවා එතකොට ඒක ලංකාවේ උනේ නෑ මම මේක රජයකට හෝ පුද්ගලයෙකුට නෙවෙයි ඒක උනේ නැහැ අනිත් පැත්තේ මම දැඩි විදියට ප්‍රශ්න කරනවා අවුරුදු 2000 ගණනක බුදුදහමේ පෝෂණය ලැබපු සමාජයක් නම් අර නෙල්සන් මැන්ඩෙලා තුලින් වගේ ආපු ගැඹුරු දෙයක් එන්න ඕන ඒක ආවේ නැහැ ඒක ආවේ නැහැ ඒක ඇයි එහෙම උනේ කියලා අපි කතා කරමු මං තන්නේ මේ මොහොතේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා ජාතික සහජීවන සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගණේෂන් මෙතුමන් අපි එතුමාට අවස්ථාව ලබා දෙනවා අපි අද අවධානය යොමු කළ තිබෙන්නේ සංහිඳියාව ගොඩනැගීම විධිමත්ව හා ඉක්මන්න සිදු කළ යුතුයි කියන මාතෘකාව ඔස්සේ කරුණු ඉදිරිපත් කරන්නට කරු ඇමතුමනි සුබ උදෑසනක් ඔබට ඔබතුමාගේ අදහස මොකක්ද මේ සංහිඳියාව ගොඩනැගීම සඳහා විධිමත් හා ඉක්මන් කාර්යයක් කිරීමේදී සුබ උදෑසනක් මේ අවස්ථාවේ ඔබගේ මැදිරියේ අපේ
වජිර ඇමතුමා සභාවයි වෙලා ඉන්න බව ඉතාම සතුටුදා විතරට මොකද මේ අපේ අමාත්‍යංශ අපේ රජයේ තුල වැදගත් අමාත්‍යංශය එතුමාගේ අමාත්‍යංශය එතුමා වැදගත් අමාත්‍යවරයෙක් මම හිතනවා සැබෑ සංහිඳියා අවසා සහජීවනයේ අතිග්‍රීම පිළිබඳව අපි කතා කරලා තියෙනවා ඕනතර කතා කරලා අමාරයි දැන් අපි වැඩට බහින්න ඕනේ අපේ ආණ්ඩුවකදී අපි වැඩට බෑලා ඉන්නවා දැන් බලන්න වජිර ඇමතුමාගේ අමාත්‍යංශය ඒ වගේම අපි අමරක වෙන්න බෑ රංජිත් මන්ද මණ්ඩවර තුමාගේ අමාත්‍යමා අමාත්‍යංශය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මේ අමාත්‍යංශ දෙකෙන්ම තියෙන රාජකාරිය අරි ආකාරයෙන් අපි මේ රටේ ජාති ආගම් භාෂා පක්ෂ ભેද පැත්තකට දාලා රට ඉස්සරහට දාලා අරන් ගියා නම් මේ රටේ සැබෑ සංගීතියව සැබෑ සාජීව නැති වෙනවා මොකද මේ දැන් බලන්න මේ රටේ දිස්ත්‍රික් 25ක් තියෙනවා අපි දකින මේ විදිහට ඒ අතර මේ ප්‍රාදේශීය කොට්ටාස 325 ගානක් තියෙනවා තියෙනවා ඉතින් මේ 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 විදිහට තමයි රාජ්‍ය පරිපාලනය සුදේස් කටයුත්ත සිදු වෙන්නේ වෙන මොනවත් නැහැ මේ රටේ අපේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැති ඇමතිවරු පළාත් සභා පරිපාලන පාර්ලිමේන්තු ඇමතිවරු මන්ත්‍රීවරු ඉන්න පුළුවන් නමුත් ක්‍රියාත්මක වෙන්නේ නිලධාරී යාන්ත්‍රණය හරහා ඉතින් අර යාන්ත්‍රණය අරියාකාරයෙන් දේශපාලන මඟ පෙන්වීම දීලා අදාගෙන ගියා නම් ඒක සජීවී නැති වෙනවා මේ රටේ දැන් තියෙන ප්‍රශ්නය සජීවණයට බාධා කරන ප්‍රශ්නය අපි කවුරු කිව්ව පිළිගන්න ඕනේ බලයේ බෙදීම සිදු වෙලා නැහැ අරියාකාරයෙන් කොළඹට ගොඩ වෙලා තියෙන බලතල අපි පළාත් වලට ඩිස්ත්‍රික් වලට ගම් වලට යවන්න ඕනේ ඒක සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ජනරාජ්‍ය ප්‍රතිපත්ති සංකල්පය අපිට ඕන නැති විදිහට අපි මේක මේ ජාතික ජනවාර්ගික ප්‍රශ්නයට ගැටගාගෙන ඉන්නවා ජනවාර්ගික ප්‍රශ්න නෙමෙයි මේක මේක මේ උතුරේ යාපනයේ මඩගලපෝ ත්‍රිකෝණමල බලය ඕන වගේම මහියංගනට ඕනනාගලට අම්බන්දරට ගාල්මාතරට බලය ඕන ඒක සබ ජනරජය නිසා මේක සිදු වෙන්න පුළුවන් සිදු කරන්න පුළුවන් බලය තියෙන්නේ වශීම තියෙන මැන්ඩේට් එක තියෙන්නේ අමාත්‍යංශය තමයි මේ වජිර අපේ හිතවත් මගේ මිත්‍ර අමාත්‍යමාගේ අමාත්‍යංශයත් ඒ වගේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් දැන් මගේ දෙසි කොළඹ බලන්න කොළඹ තියෙන එකක් උදාහරණයක් කියලා ඉවර කරන්නම් කොළඹ නගරේ ප්‍රාණි කොටස් දෙකක් තියෙනවා එකක් උතුරු කළ මැදකළ මෙකද කරගෙන තියෙන මේ කොළඹ ප්‍රාණි කොටාසේ මම තේ සංවර්ධන සමිතියේ කමිටුවේ සභාපති රවි කර්ණායක අමාත්‍යතුමා සමග ඒ වගේ තිමිරගස්සාය කාලේ තියෙනවා ඒක නැගෙනහිර සහ බොරැල්ල සහ බටේර කොළඹ ආසන තුනම එකතු කරලා ඉන්නවා මේ දෙකම මේ රටේ අද මේ රටේ බයිලින්ග්වල් දීභාෂා කොටාසේ ඉදිරි ප්‍රකාශන වෙලා තියෙනවා අදෘශ්‍යක තියෙන අදෘශ්‍යක මේ දෙක මේකක් තියෙනවා මේකෙන් අරියාකර දැන් දෙමළ භාෂාව සිංහල භාෂාව සමගම රාජ්‍ය භාෂා ඇදීට ක්‍රියාත්මක වෙනට ඕන ඒ මේ කොටස් තුන පවතින රාජ ආයතන හැමතැනම මේ භාෂා ප්‍රතිපත්තිය प्रधान ग्राम सीवे පල්ලේ අදීන ප්‍රාණි කොට්ටාසය. ඒක පල්ලේ අදීන ග්‍රාම සේවක මාවසම් තියෙනවා. ග්‍රාම සේවක මාගෙම තියෙනවා දිස්ත්‍රික්කේ රෙජිස්ටර්. විවාහ මරණ රෙජිස්ටර්. මේ එම තැනම මේ ඉන්න නිලධාරිවරුන් සිංහල සහ දෙමළ භාෂා විශේෂයෙන්ම මේ දී භාෂා කොට්ටාස වල කතා කරන්න ඕන. මට දැනෙන කොළඹ නගරේ ලොකු අඩුවක් තියෙනවා රෙජිස්ටර්. විවාහ රෙජිස්ටර්, මරණ රෙජිස්ටර් සම්බන්ධව මේ මුස්ලිම් විවාහ තියෙනවා, ඉන්දි විවාහ තියෙනවා, බෞද්ධ විවාහ තියෙනවා. ඒ ආකාරයෙන් කටයුතු කරන්න වෙන වෙනම භාෂා කතා කරන්න රෙජිස්ටර් ඕන මම අමතුමා කවදාද මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මතක් කරලා හොඳයි ඒ වෙනම නීතිමත් අමතුමා ලියනවාම කොළඹ නගරේ ඒ වගේ වත්තල කොළොන්නාව දෙයිවල කොට්ටාස වල දීවාස කොට්ටාස වල අතරම එතුන අතරම ඒ වල රෙජිස්ටර් අදලා දෙන්න ඕනේ ඒ වගේ ග්‍රාම සේනලධාරී වරුන් සිංහල කතා දෙමළ දෙමළයට සිංහල සිංහලට දෙමළ කතා කරන අවස්ථාව ලබා දෙන්න ඕනේ පූර්ණීම ලබා දෙන්න ඕනේ ඒ වගේ ප්‍රාණි කොට්ටාසේ අපි සිංහල සහ දෙමළ බස් දෙකම කතා කරන නිලධාරී වරුන්ට පූර්ණ ලබා දෙන්න ඕනේ නැත්නම් පරිපත්තික පත් කරන්න ඕනේ මේ අපි කරගෙන ගියා නම් පරිපාලන මට්ටමින් රාජ්‍ය ශ්‍රේෂ්ඨ කටයුතු මට්ටමින් අනිවාර්යයෙන් මේ රටේ මේ ජාතික සංගීතය සබ සවිජීනිය ඇති කරන පුළුවන් කරන විතරම අපි කරනවා අපි වැඩද බෑලා ඉන්නවා මේ ඇමතුම දක්ෂ ඇමතුම එතුමා දැනටම අපිට පොරොන්දු වෙලා තියෙනවා මැදකඳ කරේ
කියන මේ නුරල දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නුරලියා ප්‍රදේශයේ උපාලේ කොටස දෙකෙන්ම ලක්ෂ දෙකකට වැඩි ජනතාව ඉන්නවා සාධාරණයක්. ඔබල අනිත් තැන්වල ඉන්නවා ප්‍රාලේ කොටස් දිනනවා ලක්ෂ 10 ලක්ෂ සමාවෙන්ද 10000කට 15000කට ප්‍රාලේ කොටස් තියෙනකොට මේ මෙරකඳ කරේ ලක්ෂ දෙකකට එක ප්‍රාලේ කොටස් දිනනකෝ අසාධාරණයක්. කවුරුත් පෙන්වලා දුන්නේ නැහැ. අපි පෙන්වලා දෙලා දිනනවා. කවුරු කරලා දුන්නේ නැහැ. දැන් මේ අත්ම කවුරු අපිට පොරොන්දු වෙලද කරලා දෙන්නම් කියලා ජනාධිපති මත ගෙන වෙලා තිනවා. ඒක කරනවා. මේක අපේ රජය. මේක අපේ ආණ්ඩුව. මේක අපේ ක්‍රමය. නොවේ පිම්මට්ටමින් ජාතික සංවාදය ආරම්භ වූ ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පණිවිඩයකි. උතුරේ වේවා දකුණේ වේවා දේශපාලන ඉලක්කයන් සපුරා ගැනීමට අවි ආයුධ අතට ගැනීමට අපි ඉඩ නොදෙමු. පිම්මට්ටමින් ජාතික සංවාදය ආරම්භ වූ ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පණිවිඩයකි. අද සඳදා සුභාර්ථයේ වැඩසටහනේ අවධානය යොමු කළ තේන්නේ සංවිධාය ගොඩනැගීමේ විධිමත්ව හා ඉක්මනට සිදුවිය යුතුද කියන කාරණේ උසේ ජනතාවට කරුණ ඉදිරිපත් කරන්නට. මේ පිළිබඳව කතා කරන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය පූජගල්කන්දේ ධම්මානන්ද ගරු ස්වාමීන් වහන්සේ සමග සදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය වජිර අභිවර්ධන මහතයි. දැන් අපි නැවත ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා. මීට මොහොතකට කලින් මනෝ ගණේෂ් ඇමතුමා සඳහන් කරා ද්විභාෂා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුළ ද්විභාෂාව කතා කරන සහ ද්විභාෂාවෙන් වැඩ කටයුතු කරන නිලධාරීන් සිටිය යුතුයි කියන කාරණේ අවධානය යොමු කළා. ඔබතුමාට ඒ වගකීම භාරව ඉන්න ඇමතිවරයා හැටියට මම ඒක කරුණක් එතරට එකතු කරනවා ගරු ඇමතුමනි. මට හම්බ වුණා පසුගිය දවසක පැමිණිල්ලක් ලැබුණා කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රාදේශීය කොල්ලුපිටිය ප්‍රදේශයේ විවාහ උපන්න ලියාපදිංචි කරන නිලධාරිණියගේ නියෝගයක් තියෙන කොලයක් හම්බුණා. ඒ කොලේ සඳහන් කරලා තිබුණා පත්‍රිකාවක්. ඒ පත්‍රිකාව තුනම මෙම උපැන්න සහතිකේ පෝරමය සිංහල භාෂාවෙන් සම්පූර්ණ කළ යුතුයි කියන ඉලක්කුත් ගහලා තිබුණේ ඒක යට. ඒක දීලා තියෙනවා දෙමළ කෙනෙක් අතර. එයා ඒක මගේ ගාවට අරගෙන ආවා. මම කියන්නේ මෙවැනි කාරණා පිළිබඳව එක පැත්තකින් නිලධාරීන් දැනුවත් වෙන්න ඕන. අනිත් පැත්තෙන් සාමාන්‍ය ජනතාවට ලොකු අපහසුතාවයකට පත්වන සිංහල දන්නේ නැති අයට මෙන්න මෙවැනි මේක එක කාරණාවක් පමණයි. මෙවැනි දේවල් අපි අවම කරගෙන මේ ජාතික සංහිඳියාව ගොඩනැගෙන එතුමා සඳහන් කරා භාෂාව කරන්න භාෂාව දැනුවත්ව නම් මේකේ ප්‍රශ්නේ භාගයක් ඉවරයි කියලා. ඔබතුමාට මම හිතන්නේ විශාල වගකීමක් තියෙනවා. කොහොමද මේක අපි අවබෝධ කරගෙන ජනතාවට ලබා දෙන්නේ? මම හිතන්නේ අපේ මිත්‍ර මගේ මනෝ ගණේෂ් නැමැතුමා කරුණු ගණනාවක් සඳහන් කරා. එතුමත් මමත් මේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා වට ගණනාවක් අපි පවත්වලා තිබෙනවා. ඒ සියල්ල මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න යන්නේ. අත වශයෙන් ලංකාව හැටියට කල්පනා කරාම දිසාපති කාර්යාල 25ක්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 323ක්, ඒ වගේම ග්‍රාම නිලධාරීව සම 14023ක් කියන මේ වපසරිය දිහා බැලුවහම මේක සිංහල, දෙමළ, මුස්ලිම්, උඩරට විවාහ, පහතරට විවාහ, යාපනයේ ඉඩම් නීතිය, කන්ද උඩරට ඉඩම් නීතිය, පහතරට නීතිය සහ නොයික් විවිධ විදියට ගැට ගැහුණු ප්‍රශ්න සමූහයක් තිබෙන්නේ. එතකොට මේ ප්‍රශ්න සමූහය අතරේ අපි ගිය සතියේ මට අවස්ථාව ලැබුණා දිසාපතිවරු 25 දෙනත් රාජභාෂා කොමසාරිස්තුමත් අපි අතර සාකච්ඡාවක් පවත්වන්න. දැන් විවිධ විදියට උත්සාහ කරනවා මේ භාෂා අත වශයෙන් මේ රටේ අනවබෝධයට ප්‍රධාන කාරණයක් තමයි විවිධ භාෂා කතා කරන අය තමන්ගේ හැඟීම් ඇති වෙන්නේ කොහොමද කියන එක. දැන් මේ සම්බන්ධයෙන් වර්තමානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමත් අපි රජයක් හැටියට පළවෙනි නිදහස් උත්සවයේ සමරුවා පෙබරවාරි 4 වෙනිදා. දැන් බලන්න අපි එදා මේක සුදේශ කටයුතු ඇමතිවරය හැටියට මෙහෙවීම මම කරන නිසා මට මේ ගැන හොඳ අත්දැකීමක් තියෙනවා. දැන් අපි දෙමළෙන් ජාතික ගීය ගායනා කරා. මම දැක්කා එවලේ තිවිච්ච සතුට
මුළුමහත් හිටපු ප්‍රභූවරුන් සියලු දෙනාගේම සමහර අය මගේ ළඟට ඇවිල්ලා කිව්වා අපරාධය ආරම්භෙදිම කියන්න දෙමුණා කියලා. හැබැයි අපි ජාතියක් හැටියට නිදහස ලැබන අවස්ථාවේදී මේ භාෂා දෙකෙම මේක ගායනය කරා. අදටත් සමහර අවස්ථාවල උතුරු පළාතට නැගෙනහිර පළාතට විවිධ තැන්වලට ගියාම ද්‍රවිඩ භාෂාවෙන් අපේ ජාතික ගීය ගායනය කරනවා. දැන් අත්ත වශයෙන් සිංහල භාෂාවෙන් ගායනය කරාම මගේ හිතට හැඟීමක් මගේ ශරීරයට දැනීමක් ඇති වෙනෝ ඒ ශබ්දය පිළිබඳ. එහෙම නැත්නම් ඒ තරංග පිළිබඳ. එහෙම නැත්නම් ඒකෙ තිබෙන අර්ථය පිළිබඳ. එතකොට ඒක දැනෙන්නේ නැහැ වෙන ඒ භාෂාව නොදන්න අයට. එතකොට ඒ භාෂාවෙන් ඒක ගායනය කරාම එතකොට ඒ අයට අලුතෙන් ජාතික ගීයක් අවශ්‍ය වෙන එකක් නැහැ. ඒ අයට නමුත් ඔබට හොඳට බැන්න මේකට නේද? ඒකට කමක් නැහැ. ඔය අපිට බැනුම් අහන්න බැරි නම් හොඳ දේවල් කරන්න බෑනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එතකොට වෙනත් ජාතික ගීයක් අවශ්‍ය වෙන එකක් නැහැ. එතකොට එකමවකගේ දරු කැලමෙන් වැඩ කරයි. බලන්න මේ ජාතික ගීය ලියන්නේ ආනන්ද සමරකෝට් මහත්මයා ලියන්නේ එකමවකගේ දරු කැලමෙන් වැඩ කරමු කියලා. හැබැයි එහෙම සිදුවන්නේ නැහැ. එහෙම කියලා අපි වෙන්වෙන් වශයෙන් වැඩ කරන්න තමයි පුරුදු වෙලා තිබෙන්නේ. මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. දැන් අපිට තිබෙනවා නව රජයක් හැටියට කල්පනා කරලා මේ භාෂා ප්‍රශ්නේ දවැන්ත ප්‍රශ්නයක්. භාෂා මනෝගණවිෂන් ඇමතුමාගේ අමාත්‍යාංශයේ යටතේ කොමසාරිස්වරයෙක් හිටියට දෙපාර්තමේන්තුවක් තිබුණාට මේ ප්‍රශ්නෙට තව වෙනකම් විසඳුමක් නැහැ. අපි ගිය අපි දිසාපති සම්මේලනයේදී උත්සාහ දරුවා මොරටු විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් ඇවිල්ලා දැන් මම මෙහෙම කතා කරනකොටම කොහොමද ද්‍රවිඩ භාෂාවෙන් මේක ට්‍රාන්ස්ලේට් වෙන්නේ? අද ලෝකේ ටෙක්නොලොජි එක ගොඩක් ඉස්සරහට ගිහලා. ජපානයට ගියහම ඉංග්‍රීසි භාෂාව අඩුයි. හැබැයි මොන භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරත් ද්‍රවිඩ භාෂාවෙන් කතා කරත් ජපන් භාෂාවට පරිවර්තනය වෙනවා. එතකොට ඒකත් අමාරු කාර්යයක්. අපි කොහොමද එහෙමනම් ඩික්ෂනරි වල තියෙන සියලුම වචන එකතු කරලා එහෙම නැත්නම් එන්සයික්ලෝපීඩියාකේ තියෙන සියලු වචන එකතු කරලා ඒවට දෙමළ වචන ඇතුල් කරලා කොහොමද මේ අලුත් ටෙක්නොලොජි එක ඇතුලේ අපි හදාගන්නේ කියලා. අපේ කියන කතා ඒ මොහොතේම දැනගන්න හසුරුවන්නේ. මම ස්තුතිවන්ත වෙනවා මොරටු විශ්වවිද්‍යාලයේ මේ වෙලාවේ ප්‍රයත්නයක් දරන උත්සාහයක් දරන ඒ පිළිබඳ වැඩසටහනක් ලංකාවට අඳුනලා දෙන්න. කෙසේ වෙතත් විශේෂයෙන්ම මතක් කරන්න කැමති මේ අපේ මනෝ ඇමතුමා කිව්වාගේ එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් අපි විවාහ රෙජිස්ට්‍රාරුවරු ගත්තාම ලංකාවේ දැනට ඉන්නේ 1700 ගණන්. අතවසියෙන් වැඩිවිච්ච ජනගහනයත් භාෂා සහ ඒ අංශ පිළිබඳ තිබෙන ප්‍රමාණයත් අනුව යම් යම් වෙනස්කම් අවශ්‍ය කරලා තිනවා. අපි වෙනස්කම් කරමින් ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට විවාහයක් අපි ලියාපදිංචි කරයි කන්ද උඩරට විවාහ රෙජිස්ට්‍රාර්ලා අපි වෙන විදියකට ගන්නෙ. මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාවරු පත් කරගන්නෙත් වෙනත් සුදුසුකම් සහ වෙනත් ක්‍රමවේදයක් යටතේ. ඊළඟට අපේ අනිත් විවාහ රෙජිස්ට්‍රාවරු පත් කරගන්නෙත් වෙනත් ක්‍රමවේදයක් යටතේ. ඊළඟට ඉඩම් නීතියත් එහෙමයි. දැන් ලංකාවේ සමහර අය හිතන්න පුළුවන් උතුරත් දකුණත් එකම ඉඩම් නීතියක් තියෙනවා කියලා. එහෙම නීතියක් නැහැ. අත වශයෙන් උතුරේ චේසවලායම් ගිවිසුම අනුව ඉඩම් නීතිය නඩු අහන්න තියෙනවා. නඩු විභාග කරන්න තියෙනවා. නඩු පනත් හොයන්න තිබෙනවා. දකුණේ ඉඩම් නීතිය ඊට වඩා වෙනස්. කන්ද එහෙම නැත්නම් උතුරේ විවාහ Hindu චාරිත්‍ර අනුව සහ තිබෙන ක්‍රමයේ සහ කන්ද උඩරට තිබෙන විවාහ තීන්දුව තීරණ සහ ඒවා තීන්දුව ගැනීමේ ක්‍රමය වෙනස්. දකුණේ වෙනස්. එහෙනම් මේ ඔක්කොම එකට එකතු වෙලා දැනට ජීවත් වෙනවා. මේ මම මේ කියන කාරණා ගැන මහජනේ අනවබෝධයෙන් හිටියට මේක තමයි ලංකාවේ යථාර්ථය. එතකොට මේ යථාර්ථය ඇතුලේ දැනටත් මේ රටේ මහජනතාව ජීවත් වෙනවා. හැබැයි ඒ ජීවත් වෙන ගමන් වෙනත් විදියකට හිතනවා. ඒ නිසා අපි රජයක් හැටියට අපේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු මාසේ 17 වෙනිදාත් අපිට මැන්ඩේට් එක ලබා දෙන්නේ කොහොමද ඒකීය රටක් තුල ශ්‍රී ලාංකික ජාතියක් හැටියට නැගීහිටින්න කියන පණිවිඩය සකස් කරගන්න. ඒ නිසා සුදේශ කටයුතු අමාත්‍යාංශය හැටියට මුළු රටේම ඔය මම කියපු යන්ත්‍රය ක්‍රියාවට නංවන්න ගියහම දැවැන්ත අර්බුදයක් තමයි ද්‍රවිඩ භාෂාවෙන් අවශ්‍ය පරිවර්තනය. එහෙම නැත්නම් සිංහල භාෂාවෙන් අවශ්‍ය පරිවර්තනය උතුරු නැගෙනහිරදී ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියන එක. අදටත් ට්‍රාන්ස්ලේටර්ස්ලා හොයාගන්න දැවැන්ත අමාරු තත්ත්වයක් මුළු රට තුළම තිබෙනවා. ඒතකොට මෙවැනි පරිසරයක් තුළ අපි මේවට විසඳුම් තිබෙනවා. මේවට අවශ්‍ය කරන මාර්ග තිබෙනවා. මේ මාර්ග ශක්තිමත් කළා අපි රජයක් හැටියට කටයුතු කරන්නයි කල්පනා කරන්නේ. එතකොට තමයි රටේ නිවැරදි සංහිඳියාවක් ඇති කරන්න අපිට අවස්ථාව උදා වෙන්නේ. ඉතින් අර
ඔබතුමී කිව්වාගේ අර විවාහයක් අවස්ථාවේදී එහෙම ඉල්ලීමක් කරයි කිව්වනම් ඒක අත වශයෙන් ඔහු නොදන්න කමට කරපු ක්‍රියාවලිය. මම ඔබතුමාට ඒ පිළිබඳව මම හිතන්නේ දැන් ලේකම්තුමියට මම දැන් නිවේදනයක් කරා කියලා. මම ඒක ගැන සොයලා බලන අත වශයෙන් අපි දැනටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව සිංහල භාෂාව රාජ්‍ය භාෂාව. දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව. එතකොට මේක තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. හැබැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේදී වෙන වගන්තිය ක්‍රියාවට නම් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට පොලිස් ආඥා පනති තියෙනවා. පාරේ හරක් ඉන්න බෑ. හැබැයි පාරේ හරක් ඉන්නවා. පාරේ උදාහරණයක් හැටියට මේ පොලිස් ආඥා පනතේ යටතේ මේ බල්ලන්ට ඉන්න බෑ. හරක්ට ඉන්න බෑ. හැබැයි ඉන්නවා. හරි? එතකොට මේ ආඥා පනත් වල නීති රීති තිබුණට මදි කොහොමද ඒක ක්‍රියාවට නගමගන්නේ? එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සිංහල රාජ්‍ය භාෂාව දෙමළ රාජ්‍ය භාෂාව කියලා. හැබැයි ඒක ක්‍රියාවට නගවන්න ගියාම ප්‍රායෝගිකව ඇතිවෙච්ච විශාල ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්න වලට විසඳුම් ඉක්මනින් සොයා ගැනීම තමයි රජයක් හැටියට අපි ක්‍රියා කරන්නේ. එතෙන්ට අපිට ගමන් කරන්න පුළුවන් වුණොත් ජාතියක් හැටියට නැගිටින්න පුළුවන් වෙයි. ගරු ස්වාමීන් වහන්සේ ජාතියක් හැටියට නැගිටින්න පුළුවන් නම් පුළුවන් වෙයි කියලා එතුමා සඳහන් කරනවා. අපි හඳුනාගත්ත අඩුම ගානේ සංවේදී ස්ථාන වලට ස්ථාන ස්පර්ශ කරොත් ජාතියක් හැටියට හඳුනා ගන්න නැගිටින්න පුළුවන් වෙයි කියන කාරණය. ඔබ වහන්සේ මොකද හිතන්නේ? ඔබ වහන්සේ හිතන්නවත් දැන් මෙතුමා හිතන්නේ දේශපාලන සහ පරිපාලන පැත්තෙන්. ඔබ වහන්සේ හිතන්නේ වෙනත් විදියකින්. ඔව්. එතකොට මම හිතනවා ඔය සංහිඳියාව කියන කාරණේ අංශ ගණනාවක ශේෂ්ත්‍ර ගණනාවක ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට අතවසෙන් ඒ එක එක ජන කොටස් මුහුණ දෙන ගැටළු වලට මුහුණ දෙන ගැටළු වලට විසඳුම් ලෙස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අවශ්‍යයි. අනෙක් පැත්තෙන් දැන් මම මැදිහත් වෙන්නේ මම විශ්වාස කරන්නේ ආගමික පැත්ත සම්බන්ධව. ආගමික වශයෙන් අපිට කරන්න කොහොමද මානසිකව මිනිස්සු සුවපත් කරන්නේ? ඊළඟට කොහොමද මානසිකව මේ කියන්නේ මිනිස්සු එකතු කරන්නේ? අන්න ඒ කාරණා සම්බන්ධයෙන් තමයි භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට මම උනන්දු වෙන්නේ සහ මම බලාපොරොත්තු වෙන්නේ ආගමික කොටස් වශයෙන්. එතකොට එක පැත්තක් මම හිතනවා මේ පසුකී කාලය තුල විශාල වශයෙන් මිනිසුන් මිය ගියා. එතකොට අපි ට පුළුවන් නම් එක සංවේදීව මැදිහත් වෙන්න ඒ මිය කියපු සියලු දෙනා සුවපත් වෙනවා. මිය කියපු සියලු දෙනාට විමුක්තිය උදා වෙන්න ඕන කියන ආකාරයේ ප්‍රවේශයකින් කටයුතු කරන්න. ඒකෙදි මම අදහස් කරන්නේ තන තන අපිට මේ පැත්තේ උත්සව පැවැත්වෙන්න පුළුවන් රණවිරුවන් සිහිපත් කරන්න කියලා. ඊළඟට ජයග්‍රහණය සමරන්න කියලා. එතකොට අපි නඩත්තු කරනවා ජයග්‍රාහකෙක් සහ පරාජිතයෙක්. මම කියන්නේ ඒක ඉක්මවා යාම අවශ්‍යයි. මිනි යුද්ධයෙන් මියා ගියා නම් යම් කෙනෙක් ඒ සියලු දෙනාට සුගතිය අත්විය යුතුයි කියන තැනට අපිට එකතු කරන්න පුළුවන් නම් මිනිස්සු මං කියන එක කරන්න පුළුවන්. මිය ගියපු හැම කිසිම කෙනෙක් මිය යා යුතු අය නෙවෙයි. ඒ අය ඉපදුනේ නැහැ අවි ආයුධ අරගෙන. එතකොට පසු කාලීනමයි ඔවුන් ආයුධ අතට ගන්න තත්වයක් ඇති වුණේ. එතකොට ඒක වළක්ව ගන්න බැරි වුණුකේ ප්‍රතිඵල හැටියට. ඊළඟට යමක් ඉවරුණාට පස්සේ අපිට අර අශෝක අධිරාජයා කියනෝ වගේ මිය ගියපු හැම කෙනා සම්බන්ධම සංවේගයක් ඇති කරගෙන එක ඒ මිය ගියපු අයට සුගතියත් වෙන්න ඕන. ඊළඟට ඒක කියන්න අපිට සාමූහිකව පුළුවන් නම් මම හිතනවා මේ ගැටුමෙන් මිය ගියපු අය ඉන්න පවුල් හැම කෙනෙකුට ඉතුරු වෙලා ඉන්න අයට සුවපත් වෙන්න එක උදව්වක් වෙනවා. එතකොට මම කිලිනොච්චි ප්‍රදේශයේ වගේ පළාත්වල මං ගිහින් වැඩ කළා තිබෙනවා. මං දකිනවා විශාල විදිහට මිනිසු මිය ගිහිල්ලා තියෙනවා. එතකොට ඒ සටනේ මිය ගියපු කවුරුවත් වෙන රටකින් ආපු අය නෙවෙයි. මේ රටේ සමාජයේ මිනිස්සු. එතකොට ඉතිරි වෙච්ච දෙමව්පියෝ ඉන්නවා, සහෝදර සහෝදරියෝ ඉන්නවා. එතකොට ඒ මිනිස්සුන්ට නැගිටලා එන්න අතදීමක් අවශ්‍යයි. අපි කෙනෙක් මිය ගියහම පාංශුකූල අවස්ථාවේදී පැන් වැඩිලා පින් අනුමෝදන් කිරීම ඇතුලේ අපි සුවපත් කරනවා ඉතිරි වෙලා ඉන්න ඥාතීන් ටික. ඒ අයට උදව් වෙනවා. දැන් හරි අපි එයා වෙනුවෙන් අපි කටයුතු කළා. දැන් අපිට යන්න පුළුවන් ඉස්සරහට. ඒකම අවශ්‍යයි මේ ගැටුමින් මිය ගියපු හැම කෙනෙකුගේම ඉතිරි වෙලා ඉන්න පවුල් වලට. එතකින්දී මම ඇත්තටම විශ්වාස කරන හැම ආගමකටම ආගමික නායකයෙකුටම ලොකු කාර්යභාරයක් තිබෙනවා. ඔන්න ඔය අංශේ. හැබැයි මේක එච්චර පහසු කාරණාවක්ද? ගරු ඇමතුමනි, උන්වහන්සේ කියන දේ ඉතාමත්ම ප්‍රායෝගික සිද්ධිය යුතුයි. මං හිතනවා අපේ නායක හාමුදුරුවෝ කියන දේ ඇත්ත වශයෙන් හරිම පහසු කාර්යයක්. උදාහරණයක් හැටියට බෞද්ධව හැටියට දැන් මම බෞද්ධෙක්. එතකොට අපි ප්‍රාර්ථනා කරන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. දැන් මේක අපි මෙහෙම කිව්වට මදි. ඒක ඒ තේමාව ඇතුලේ
හැසිරෙන දිනෝ බෞද්ධයන්ට. ඉතින් බෞද්ධයෝ එතනින් ඔබට ගියහම බෞද්ධයෝ පමණක් නෙමෙයි ඕනම ආගමික කණ්ඩායමක් තමන්ගේ පරිසරයෙන් ඔබට ගියහම ඇතිවෙන තත්ත්වයක් තමයි යුද්ධය. දැන් බලන්න කතරගම දේවාලය ගත්තහම ද්‍රවිඩයත් යනවා බෞද්ධයත් යනවා සියලු දෙනාම යනවා. කෝවිල් ගත්තහම විවිධ ආගම් ජාති එතෙන්ට ගමන් කරනවා. හැබැයි අපි සමාජයට ගියහම බෙදෙනවා, ඩිවයිඩ් වෙනවා, වෙන් වෙනවා. හැබැයි අපි කෝවිලේදී එකමුතුයි, අපි කතරගම දේවාලයේදී එකමුතුයි. දැන් මෙන්න මේ ඒ එකමුතුකම අර අපේ නායකහඳුරු කියන වගේ ඒ ආගමික එකමුතුකම කොහොමද සමාජගත කරගන්නේ? පුජ්‍යලිකව තම තමන් එක කරනවා. හැබැයි සාමූහයක් හැටියට යම් තීන්දුවක් ගන්න ගියහම ආපහු බෙදෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා බෞද්ධ දර්ශනය අනුව ගොඩක් අයට හිතන්න පුළුවන් නම් අන්‍යාගමිකයන්ට උනත් බෞද්ධ දර්ශනය අනුව හිතන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙට උත්තරේ හරිම සරලයි, හරිම පහසුයි. ඉතින් ඒ අනුව හැසිරුණාම කාටත් හොඳයි. ඉතින් අත වශයෙන් යුද්ධෙන් මිය ගිය සියලු දෙනා අපේ හාමුදුරුවන්ගේ වචනය අනුව සියලු දෙනා ඒකේ දිනපු අය සහ පැරදිච්ච අය කියලා නෙමෙයි, යුද්ධෙන් මිය ගිය සියලු දෙනා සූපත් වේවා කියලා ජාතියක් හැටියට හිතන්න බැරි නම් අපි වෙන් වශයෙන් හිතනවා නම් අපේ කණ්ඩායම සූපත් වේවා කියලා. මම හිතනවා එතන තියෙන බොහොම පටු අරමුණක්. ඒ නිසා ඒ අරමුණෙන් ඔබට ගිය කාරණේ තමයි අපේ ආචාර්ය හාමුදුරු සඳහන් කරේ. 7:00 විනාඩි 45යි ඔබ මේ ක්විසිටින්නේ සඳුදා සුභාරති වැඩසටහන සමග. සිංහල, තමිල, මුස්ලිම්, බර්ගර්, මැලේ වැඩි ජනතාව සහජීවනයෙන් ජීවත් වෙන රටකි ශ්‍රී ලංකාව. මේ විචිත්‍රත්වය තුළ පවත්නා සුන්දර වර්ණවත් බව අපේ ශක්තිය ලෙස අවබෝධ කරගනිමු. බිම්මට්ටමින් ජාතික සංවාදය ආරම්භමු. ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පණිවිඩයකි. හදවත් නොබෙදමු, රට නොබෙදමු, දේශය ගොඩනගමු. බිම්මට්ටමින් ජාතික සංවාදය ආරම්භමු. ජාතික සහජීවනය සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පණිවිඩයකි. සංගීතය ගොඩනැගීමේ විධිමත් හා ඉක්මන්ම කළ යුතුය කියන මාතෘකාව ඔස්සේ අපි අවසාන කාර්තුවට පැමිණ සිටින්නේ. මේ පිළිබඳව කතා කරන්නේ අපිත් සමග මේ මොහොතේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යනාංශයේ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්දගරු ස්වාමීන් වහන්සේ සමග සුදේශ කටයුතු පිළිබඳ අමාත්‍යගරු වජිර අබේවර්ධන මැතිතුමයි. ගරු ස්වාමීන් වහන්සේ ඉස්මතු කර බොහෝ කරුණු, විශේෂයෙන්ම ආගමික සහජීවනය අවශ්‍යයි කියන කාරණය. ස්වාමීන් වහන්සේ මේ කනගාටුවෙන් උනත් කියන්න කැමති ආගමික සහජීවනය කියන එක අපි දකින්නේ ගොඩක් වෙලාවට මේ විවිධ ආගම්වල ආගමික නායකයන් එකතු වෙලා විවිධ උත්සව අවස්ථාවලදී මේ ආශිර්වාදයක් කරන එක තමයි එකට එකතු වෙලා දකින්නේ. නමුත් ඊට එහා ගිය දැන් උපවාසයේ කිව්ව මේ ගරු ඇමතුමත් කිව්වා මේ මියගියේ පිරිස මේ රටේ පුරවැසියෝ, මේ පුරවැටියෝ සියලු දෙනාටම අපි ඒ ගුණ වෙනුවෙන් ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම ජාතියක් හැටියට අපි එකමුතු වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් කියන එක. හැබැයි මම නැවත අහන්න උපවාසයේ මේ ආගමික නායකයන්ගෙන් මෙවැනි පුළුල්ලු වැඩසටහනක් ඉස්මතු වෙන්න ඕන නේද ගිහියන්ට උපදෙස් දෙන්න? එහෙම උනේ නෑ නේද පහුගිය කාලේ? මම හිතනවා අපි සාමාන්‍යයෙන් අපේ අවධානය යොමු වෙන්නේ ඉහළ පෙළේ ප්‍රධාන පෙළේ කට්ටිය මොනවද කරන්න කියලා. එතකොට ඒ අය ප්‍රධාන පෙළේ කියලා ආගමික නායකයන්ගෙන්ද නැත්නම් දේශපාලනයෙන්ද? අපි අවධානය යොමු කරන්නේ මේ වෙලාවේ ආගමික පැත්ත ගැනනේ. එතකොට ආගමික ඒ ප්‍රධාන පෙළේ අය සභාවල් වල එකට වාඩි වෙනවා, ඒ අයගේ ආගම ඔය ටික. නමුත් එක්තරා ප්‍රමාණයක මෑත ඉතිහාසය මම කියන්න කැමති ජනප්‍රිය චරිත නෙවෙයි, ප්‍රධාන ධාරාවේ වේදිකාවල ඉන්න අය නෙවෙයි. නමුත් ආගමික කණ්ඩායම් අතර, ආගමික තරුණ පිරිස අතරේ යම් සංවාදයක් ගොඩනැගීගෙන යනවා. මම මෙහෙම ඒව ගැන දන්නවා. එතකොට පූජකවරු ඉස්ලාම් ඒ වගේම හින්දු යම් වැඩ කොටසක් කෙරීගෙන යනවා. විශේෂයෙන්ම ඒකට බලපෑව මං හිතනවා ගැටුමෙන් පස්සේ ආයිසරයක් ආගමික ගැට්ටනයක් ගොඩනැගීගෙන ආවා. ඒකෙදි සංවේදී භාවයක් ඇති වුණා. එතකොට ඒ ප්‍රමුඛ පෙළේ ඉහළ මට්ටමේ ඉන්න අයගේ කාරණය ගැන නෙවෙයි මම අවධානය යොමු කරන්නේ. පහළ මට්ටම් වල යමක් සිදුවෙමින් පවතින ඒක මම වගකීමෙන් යුතුව කියනවා. ඊළඟට
एक अवश्य दयाक मिनीसु अतर इन मे प्रश्न तेरनाट मेक संवेदी वैन यार मंग वेदगत कारण अन्न खेमती दर इसला मे सूपत्म संबंध अदहस इवगेम ए गेटुमट मुहच हेम पार्शव या संबंधे मे अदहस वर्धने किरी मे अवश्यता वे यतर मुद्गलिक किलोच्यादि प्रदेश बल मे गेटुमट मुहन दुन समहार विट सटने अनेक पार्शवे मियगिय पौल वलट मंगिहती तरम भिक्षु सामान्य अदहस वेन्न पुलवांग एगोल्लो अपियो बार गणी दियलासे मंगिता मम्मी समाज किएन ए मिनीसुंट आदरे अवश्य ए मिनीसु ये अभी अन्न लैस्तना हरी हरी एक गौरव ख्यटीट सालकन विन विधिट कि विशाल विधिट विनाश वेच्च समाज कहती पिरीमी सहन प्रमाण याज्ञ मम गीयप गम्मान वल वेडि देने तुवाल लब हिटिया कल सहित इलाट दरुओ हिटिया दिमाप्यो नति गोड़ा इतकट ए समाज आदरे करुणा अवश्य पंसला खदने कने वलाकुलताप बंदने कने वे बुधदहामिकेन करुणावे मैत्री पनीविदे एक अरगेन यानोन मिनीसु वेलंद गानो एहिम तत्वयाक तियेनो मम दखलाने विश्वास मत भूम केटी सटाहन आगती मे केटी सटाहन तीवे अपीट निदास लबादेन को अपे जाति लुक विश्वास आगते आगे इवकट हिटपु द्रविड नायको इवकट हिटपु सिंगल नायको अनीत नायको सीलुदना विश्वास आगे इतना अपे विश्वास खड़गरपु जाति आगे विश्वास अभी फलदूकलि दिन सखे मत वेल दी दी मे सखे दुर्कर पुलवां क्रियावे पमनाई दच्चर कथाकर क्रियावे कटेतु कर उदाहरण कटीट अपे अमात्यांसेट अग्रमा विशेष उपदेश दीगिन मुलुमहत्राटे उत्तरनगरी मुलुमहत्राटे अहिमीच जीवित विशाल प्रमाण तीन ओंगिंग यपेन्नट पारे ओंगिंग यपेन्नट नैकटीन मार्ग यापेन यपेन्नट अवश्य पहासुकम लिंदे यम पौल का अपे आम दुर्गे पिर्मी मेघ अब इन का ऐतिहासिक अनुक्रम व्यवस्था लबागे मकर मार्ग याकने दम अपियो विवाह साहति मरण साहति अमतर दिद्रपचल नुदुट साहति दमे नुदुट साहति तुली विशाल जनगहने इतिहास पुरा विविध अवस्था कैरली कोलाहल देशपालन हेतु नतिविचाएगी मे साहति निगुजर पास आठ विशाल सहन अतरुदाहरण सीलू दिन आठ मेरा विशाल सहन क्लबिन पटांगण राज्य अनुग्रह क्लबिन पटांगण अरे अपे हाम दुर्गे नैकटिन बेरी मिनीस उंट नैकट गणपड़ी अत्दाकन मे इक कारण मं क्यूवे बहुम मे किटी कारण इतोटे ये अतरे दी दीर्घ काल दिपेतर बेदी अति कर तीन सखे दुर्कर अपीत पेन्नो नहीं दुर्कर्ण वाकला बेम पेन्ना दुर्कर्ण वाकला उदाहरण कटीट अभी द्रविड भाषा जाति गायनाकर हम उत्तरी प्रधान हुदायला क्या सिद्ध होना क्या सिद्ध होना दंग दंबर इतकोट तवा जाति को नहीं सा अनी प्रदेश वेडवलिदी अरे मनो एमत्मागे बलेगी कुहमद ए आईट पाविचिकर तमंगे बले तमंगे भाषा पाविचिकर इधन तंडगी हम मंगित मेकी एक रटक्तुल हर जीवते पुलवा एम नति उनोदू पहाड़ गट विस्सगट सर युद्ध पटंगर युद्ध अक्कर कर जीवते पुलवाधान कर देशपालन वाचे उपवास दाकिन मीट अमतर देवाद
මම විශාල වශයෙන් යොමු අවධානය යොමු කරන්නේ මිනිස්සු මුණ ගැස්සෙන එක මිනිස්සු එකිනෙකා තේරුම් ගන්න අවස්ථාවල් සනසන එක ඊළඟට ඒ මිනිස්සුන් ඉන්න විශේෂ මානසික පීඩා වලින් මුදා ගන්න මැදිහත් වෙන එක එතෙන්දී දැන් අර ඇතරම එතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්තිමය ඒ එන දේවල් ඉතාම වැදගත් ඒවා අවශ්‍යයි එතකොට ඒ වගේම එහිදී මම මතක් කරන්න කැමති එමෙතුනි මම අවධාන තරමින් 71 කැරැල්ල අවසන් වුණාට පස්සේ ඒ කැරැල්ලෙන් අධ්‍යාපනයේ කඩා වැටුණු බොහෝ දෙනාට නැවත අධ්‍යාපනයට ඉඩ දුන්නා එතකොට ඒකේ ප්‍රතිඉන්දර ප්‍රතිඵල දැම්මා මට මතකයි විශ්වවිද්‍යාලයේ අන්න හරි එතකොට ඒ දේම අවශ්‍ය කරනවා අධ්‍යාපනයේ විශාල වශයෙන් කඩා වැටුණු පිරිසක් ඉන්නවා යුද්ධය නිසා විභාග කරගන්න බැරි වුණු එතකොට ඒ අය සඳහා වන යම් වැඩපිළිවෙලක් ගේන්න පුළුවන් නම් මං හිතනවා ඉතාම වැදගත් ඒක මම දැක්කා පසුබිම ඒක ගොඩනගාගෙන මෙන්න දැනට ඉන්නේ විශාල වශයෙන් බෙදුණු ජනකොටස් එතකොට මේක මොන දේ කරන්න ගියත් මේ බෙදීම බලපානවා ඊට වඩා මිනිස්සු ලං වෙලා නම් මුහු වෙලා නම් ඊට පස්සේ ගැටලුව තේරෙනවා එතනින් එහා පිළිතුරු මොනවාද කියන දිහාට යන්න පුළුවන් වේ එතකොට මගේ ප්‍රවේශය මං සම්පූර්ණයෙන්ම විශ්වාසය තබන්නේ පොදු මිනිස්සයා ඒ මිනිස්සුන්ට මුහු වෙන්න තේරුම් ගන්න ගැටලු හඳුනා ගන්න ඉඩ ලැබෙන එක එහි ගොවියෝ මෙහි ගොවියෝ ප්‍රශ්න මොනවාද නේ ඒ වගේ කෙනෙක් එතකොට තියෙන සමානකම් වැඩි අසමානකම් වලට වඩා එතකොට ඒව ගැන තමයි මම වැඩිපුර අවධානය යොමු කරන්නේ ඒකෙදි ආගමික පාර්ශවයෙන් මම බෞද්ධ පැත්තෙන් විශේෂයෙන් කරණීය මෙත්ත සූත්‍රය වගේ දේවල් අර මාතා යථානියම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්කේ මවක් තම එකම දරුවා අරක ගැනීමට දරණ යම් වූ කරුණාවන්ත බැඳිහත් වීමක් තියෙනවා නම් අන්න ඒ විදිහටම සියලු සතුන් ජීවීන් කෙරෙහි මෛත්‍රිය දක්වන්න කියලා. එතකොට මේ පණිවිඩයේ ඉඳගෙන ප්‍රවේශ වෙන එක. මේ පැත තමයි මං භික්ෂුවක් හැටියට අවධානය යොමු කරන්නේ. ගරු ඇමතුමනි තමත් කෙටි කාලයක් තිබෙන්නේ ඔබතුමාගේ මා අවධානය යොමු කරන්නේ. මම හිතන්නේ ඔබතුමා මේ අපේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහිවීම මේ මොහොතේ සිද්ධ වෙනවා. ඒ පිළිබඳ කතිකාවක් සමාජය තුළ ඇති වෙලා තිබෙනවා. ඒකට ඉතාම කෙටියෙන් පරිපාලනය මැෂින් ඇතුළත් විය යුතු ඇතුළත් කළ කිරීමට යෝජනා කර ඇති වැදගත් කරුණු මොනවාද? ඔව් මම හිතනවා ඒක ගැනත් මං අන්තිම වාක්‍යයෙන් කියන්නම්. විශේෂයෙන් මම මතක් කරන්න කැමතියි අර අපේ නායක හමුදුරු කියපු අනික් කාරණේ. දැන් යුද්ධෙන් පස්සේ දැන් දීර්ඝ කාලයක් තිබුණු උතුරු නැගෙනහිර සහ රටේ තිබුණු තත්ත්වයේ උඩ උදාහරණයක් ඇටියට ද්‍රවිඩ භාෂාව කතා කරන විශාල පිරිසක් උදාහරණයක් රාජ්‍ය සේවයට පොය නොදන්වා ඔවුන් මෙරටින් ගිහිල්ලා තිබෙනවා. සමහර අය නිත්‍යානුකූලව ගිහිල්ලා තිනවා, සමහර අය නිත්‍යානුකූලව නොවන විදිහට ගිහිල්ලා තිනවා. එහෙම එන නැවත එන්න කැමැති අය ඉන්න. ඒගොල්ලන්ට තියෙන දවස දැනට අපි රජයක් හැටියට තීරණය කරලා තිබෙනවා එවැනි අය සියලු දෙනාට නැවත මේ සේවයේ වාර්තා කරන අවස්ථාව දෙන්න කොන්දේසි විරහිතව. දැන් උදාහරණයක් හැටියට